සිරිසිටි වියෝසේ විකාශය වන කියා දෙන්න අදරේ තරම් ටෙන්නාටේ අයියාගේ චරිතයට පනදුන් දුලිකා මාරපන මහත්මිය නිල වශයෙන්ම නාට්‍යයෙන් ඉවත් වූ බව පවසමින් මුහුණු පුතර එකල අතිශය සංවේදී සටහනයි මේ අපි ඔබ වෙත ගෙනෙන්නේ. කියා දෙන්න අදරේ තරම් නරබා මාහා සිනාසුරු මාහා කඳුළු වැදුරු මාහා දොඩමලු අයිරාට ආදරය කළ ඔබ සැමට බොහෝ පින්. මහේ සතර අයියා මාසමග පිටපත කියූ වෙලේ පටන් අයිරා කෙනෙක් අයගෙන් වෙනස් වන්නේ කෙසේ දෙයන්න අධ්‍යයනය කරන්නට අයිරාට පණ දෙන්නට මට හයියාකුණු පැරඩයිස් වත්තේ රෙදිමෝල වත්ත ආදරණීය හිතවතුනි ඔබ දිවිගෙවෙන දුෂ්කර ජීවිතයේ මොන වගේද යන්න ඔබ මට කියා දුන්නා අබූරුවට. ගලි වලවල් පිරී උතුරද්දී කුණු කණු බෝකු උතුරා යද්දී ලොකු මන්දිරවල කිල්ටි හෝදන මහා ස්ථිත්තාලවල කුණු අපුල්ලන කාස්ට කව්වේ දෝරගල්න මහා වැස්සෙන් සබන් ගුලියට දෑදිය කරන ජීවිතවල සුන්දරකම් අසුන්දරකම්ද අයිලාගෙන් සමාජගත කරන්නට පැරඩයිස් වත්ත ඔබ මට දුන්නේ අපමණ සහයකි. අයිලාගේ ඔබේ කිසි මිනිසක් නොවූ නිසාම ඔබ මා ආදරයෙන් වැළඳගන්නා නිරතුරු සිංහල දෙමළේ නැතුව එක පතේකා හිනහෙන පැරඩයිස් වත්තේ ආදරණීය මිනිසුනි හමුයමු යළි දිනක මා විසින් ගොඩනැගූ අයිලා අම්මා ඔබ ආදරයෙන් වැළඳගන්නට ඇති. එමෙන්ම පිටපත ලියූ මහේෂ් අයියා අධ්‍යක්ෂණය කළ ධනුෂ්ක මල්ලි වර්තමානයේ අධ්‍යක්ෂණය කරන වසන්ත මල්ලි ආදරණීය කැමරා ශිල්පිය ඇතුළු කණ්ඩායම පෙම්බර සමිය ඇතුළු දරු දෙදෙනාද සිහිපත් කරන්නට කැමැත්තෙමි. පුංචි මිනාගේ දඟකාරකම් ඉදිරියටත් ඔබ විඳිනු ඇත. සිරස ඔබට මගේ හදපිරි ස්තුතිය. අතිශය දුෂ්කර පරිසරයක වාතාවරණයක වුවද මා විසින් පිටෙන් පිට එක්කොට තනු අයිරාට මම පෙම්මා දෙමි. ඔබද අයිරාට පෙම් කළ වග දනිමි. ඉතින් අවසරයි. හමුවෙමු යළි තවත් අපූරු චරිත තුළින්. ආයු බොහෝ වේවා. ඉතින් එම නාට්‍යයේ අයිරාගේ දෙවැනි පුතු අනර්කගේ චරිතයට රංගන දායකත්වය ලබා දෙන ජනප්‍රිය රංගන ශිල්පී යෂ් වීරසිංහද දුලිකා මාරවනගේ මෙම නිල සමුගැනීම වෙනුවෙන් අදහස් දක්වා තිබුණේ මේ ලෙසටයි. අයිරාංගනී ඔබ නැසූ කතාවක් කියන්නම් පාළුයි මට. මට දුන්නු සහයෝගයේ ඒ ආදරේ කවදාවත් අමතක වෙන්නේ නෑ අම්මේ ආදරෙයි. කෙසේ නමුත් ඉදිරියේදී අයිරා නැති අඩුව කියා දෙන්න ආදරේ තරම් රසිකයන්ට බොහෝ සේ දැනේවි. ඒ ඇය එතරම්ම එම චරිතය තුළ ජීවත් වූ නිසා වෙන්නේය. තාමත් ඔබ අපව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන් අපව සබ්ස්ක්‍රයිබ් කරන්න. බෙල් බටනේ ක්ලික් කිරීමෙන් අපගේ නවතම වීඩියෝ දැන් ඔබට නරඹන්න පුළුවන්.